අපි කතා කරන්න යන්නේ ප්ලාස්ම ගලෝබ් එක, ප්ලාස්ම ගෝලය ගැන. ඇත්තටම අපි කලින් බෙන්න වගේ මේක මේ වගේ ආලෝක රටාමතුන්නේ කොහොමද? ඒ වගේම අපේ මත තිබ්බම මේ වගේ විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා වගේ පේන්නේ කොහොමද? අපි බලමු මේක මොකක්ද කියලා. මේකට ප්ලාස්ම ගෝලය කියලා කියන්න කලින් අපි වචනේ තේරුම බලමු. ප්ලාස්ම කියන්නේ අයනීකරණය වෙච්ච, අයන බවට පත් වෙච්ච වායු තියෙන කිසි අවකාශයක් නැත්නම් තරලයක් වගේ. මේක තුළ පිරලා තියෙන්නේ නිෂ්ක්‍රීය වායුව. මේ ඇතුලේ පේන ඉලෙක්ට්‍රෝඩයට අධික විභවයක් සැපයුවම මේ අවට තියෙන වාතය වායුවෙන් අයනීකරණයට ලක් වෙනවා. ඒ අයනීකරණයට ලක් වෙච්ච නිෂ්ක්‍රීය වායුව නිසා තමයි මේ වගේ ආලෝක රටා මතුවෙන්නේ.